හරි මම ඔයගලන්ට අද කියා දෙන්න යන්නේ ඇත්තටම ගොඩාක් ආධුනිකයින්ට ඉතාම වැදගත් දෙයක්. ඒ කියන්නේ දැන් අපි දන්නවා මේ දවස්වල මොබයිල් ෆෝන් ඇක්සසරීස් ඒ වගේම මොබයිල් ෆෝන් අලුතෙන් අවශ්‍ය උපකරණ ගොඩක් ගණන් ගිහලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ආධුනිකයෙක්ට මොබයිල් ෆෝන් රිපයරවට අවශ්‍ය වෙන ප්‍රධාන උපකරණ දෙක තුනක් තමයි පවර් සප්ලයි එකයි ඩිජිටල් මල්ටිමීටරයි කොට් ගන් එකයි. එතකොට මම ඔයගලන්ට කියා දෙන්න යන්නේ අද කොහොමද දැන් මෙහෙමයි ඇත්තටම ගත්තාම ඩිජිටල් පවර් සප්ලයි එකක් සාමාන්‍යයෙන් දැන් 3500 කට විතර යහා මිල ගිහිල්ලා තියෙනවා. ඉතින් දැන් තියෙන අතේ වාතාවරණෙත් එක්ක ආධුනික කිට් එක පාර මේකක් ගන්න අමාරුයි. ඒ හින්දා මම ඕගලන්ට කියා දෙන්න යන්නේ අද ඔයා ගාව තියෙන මල්ටි මීටින්. ඒ කියන්නේ ඩිජිටල් මල්ටි මීටරෙන් කොහොමද DC පවර් සප්ලයි එකේ උපකරණේ ක්‍රියාව කරන්නේ. ඒ කියන්නේ ෆෝන් එකක් ඔන්නෙ තියෙන හේතු අපි ගොඩාක් වෙලාට බලන්නේ පවර් සප්ලයි එකෙන්. පවර් සප්ලයි එකෙන් දුරකථනයේ ලබා ගන්න ධාරාව බලලා තමයි අපි ඒක තීනය කරන්නේ. එතකොට මම අද ඔයගලන්ට කියා දෙන්න යන්නේ මල්ටි මීටරයක් උපයෝගී කරගෙන කොහොමද ඩිජිටල් පවර් සප්ලයි එකක් ඔයා මල්ටි මීටරෙන් හදාගන්නේ. මේක මතක තියාගන්න, කිසිම වෙනස්කමක් ඔයා මල්ටි මීටර ගලවන්නවත් ඒව කිසි දෙයක් අවශ්‍ය නැහැ. ඉතාම සාර්ථක ක්‍රමයක්. මං හිතන්නේ මීට ඉස්සර කවුරුත් දැකලා තියෙනවද කියලා මම දන්නේ නැහැ. නමුත් මං කරන පළවෙනිම වීඩියෝ එක තමයි මේ 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 ඩිජිටල් මල්ටි මීටරයක් කින් DC පවර් සප්ලයි එකක් හදාගන්න හැටි. ඔයාලට අවශ්‍ය කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මල්ටි මීටරය සහ පවර් බැංක් බැටරි දෙකක්. පවර් බැංක් බැටරි දෙකක් නැත්නම් ඔයාට මොබයිල් ෆෝන් වල අපි හිතමු නෝකියා බැටරි දෙකක් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ගොඩාක් ලේසි පවර් බැංක් බැටරි දෙකක් හොයාගන්න පුළුවන් නම් හරි. මම ඔයගලන්ට ඒ ටික ස්ටෙප් ටික හදන හැටි කියා දෙන්නම් දැන් පිළිවෙලට. ඊළඟට පොඩ්ඩක් මේකේ වීඩියෝ එක කරනකොට පොඩ්ඩක් පොඩි පොඩි අපහසුකම් සිදුනොත් ඒක ගණන් ගන්න එපා. මොකද ගොඩාක් පහසුකම් අඩු පහසුකම් ටිකේ තමයි මම මේක කරන්නේ. හරි, මේ තියෙන්නේ සාමාන්‍යයෙන් ඔයා අපිට මේක රුපියල් 600ක් 550ක් 600ක් අතරට ගන්න පුළුවන් මල්ටි මීටරයක්. හරි, මේ මල්ටි මීටරයක් ගන්න ඊළඟට ඔයා ඊට පස්සේ ගන්න ඕනේ මේ වගේ පවර් බැංක් එකට එන බැටරි දෙකක්. තනි එකක් තිබ්බත් ප්‍රශ්න නැහැ. දෙකක් තියෙනවා අපිට ඇම්පියර් 4ක් හෝ 5ක පවර් සප්ලයි එකක් විදිහට පාවිච්චි කරගන්න පුළුවන්. ඒතර මම මේ වයරින් කරලා තියෙන බැටරි රිනයි දනයි වයර් ටික අරගෙන මල්ටිමීට දැන් මේ තියෙන්නේ පවර් බැංක් බැටරියේ ධන වයර් එක. හරි, මේ ධන වයර් එක මල්ටිමීටර් ප්‍රොබ් එකේ ධනකට ජොයින් කරගන්න. නැත්නම් පාස් ඔයා වෙනම මල්ටිමීටර් ප්‍රොබ් එකක් අනිවාර්යෙන් අරගන්න ඕනි. හරි, ඊළඟට ප්‍රොබ් දෙකට පාස් කරන්න. ඒ කියන්නේ පවර් බැංක් බැටරියේ ධන වයර් එක මල්ටිමීටර් ප්‍රොබ් එකේ ධන වයර්. ඊළඟට පවර් බැංක් බැටරි රින වයර් එක මල්ටිමීටර් ප්‍රොබ් එකේ රිනේකට. හරි, ඊට පස්සේ දැන් අපි දන්නවා සාමාන්‍ය පවර් සප්ලයි එක නම් ඔයා ෆෝන් එකට දන රින මාරු කරලා දුන්නාම පවර් සප්ලයි එක ඕෆ් වෙලා ඉන්ඩිකේට් කරනවා. ඒ වගේම මේකෙදී අපිට පුළුවන් ඔයාට මේ මෙන්න මෙතෙන්ට දනටයි රින්ටයි LED බල්බ් එකක් පාස් ගන්න පුළුවන් නම් හොඳයි. එතකොට මම ඒක පෙන්වන්නම්. දැන් මාගා LED බල්බ් එකක් දැන් නැහැ. මාගා පොඩි මිනි වෝල්ටේජ් මීටර් එකක් තියෙන මම ඒක දාන්නම්. හරි, අපි බලමු කොහොමද වැඩේ කරන්නේ කියලා. ඊළඟට ඔයා ගන්න ඕනේ ක්‍රොකඩයිල් ක්ලිප් එකක් වයර් කරපු. එතකොට ඔන්න දැන් මම සම්බන්ධ කරනවා මෙහෙම. මේ පවර් බැංක් එකේ රින බැටරිය ක්‍රොකඩයිල් ක්ලිප් එකේ රින වයර් එකට සම්බන්ධ කරන්න ඕනේ. ක්‍රොකඩයිල් ක්ලිප් එකේ රින වයර් එක පවර් බැංක් බැටරි රිනට. හරි, මේක ඔයගොල්ලන්ට ලස්සන පොඩි පෙට්ටියක මේ 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 ටික වෙනම පැහැදිලිව හදාගන්න පුළුවන්. මම ටේප් එකත් කරන්නේ නැහැ. ඊළඟට ක්‍රොකඩයිල් ක්ලිප් එකේ ධන වයර් එක අපි සම්බන්ධ කරනවා මල්ටිමීටර් ප්‍රොබ් එකේ රිනේකට. ඉතින් ආයි බලා ගන්න මල්ටිමීටර් ප්‍රොබ් එකේ ධන වයර් එක පවර් බැංක් බැටරියේ ධන වයර් එකට. පවර් බැංක් බැටරිය රින වයර් එක කෙලීම සම්බන්ධ වෙනවා ක්‍රොකඩයිල් ක්ලිප් එකේ. අපි ෆෝන් එකට සම්බන්ධ කරන එකේ රිනේකට. ඊළඟට ක්‍රොකඩයිල් ක්ලිප් එකේ ධන එක නැත්නම් ෆෝන් එකට සම්බන්ධ කරන එකේ ධන වයර් එක සම්බන්ධ කරනවා අපි මල්ටිමීටර් ප්‍රොබ් එකේ රිනේකට.
හරි ඊට පස්සේ අපි කරන්නේ මේ මල් වෙන ප්‍රොබ් දෙකේ ධන අයිරණ අය වයත් දෙක මල්ටිමීටර් එකේ අපි සාමාන්‍යයෙන් වෝල්ටේජ් චෙක් කරන්නේ V ohms කියන මෙතෙන්ටනේ අපි නමුත් පවර් සප්ලයි එකක විදිහට පාවිච්චි කරන්න හදා ගන්නකොට මේක ගලවලා මෙතෙන්ට 10යි ampere කින් දැන් කනෙක්ට් කරගන්න අනිත් කළු එක සාමාන්‍ය ක්‍රමයටම කොමන් තැන තමයි චෙක් කරගන්නේ සෙට් එක හරි දැන් මම සම්බන්ධ කරලා ඉවරයි පවර් බැංක් බැටරියයි ඒක එකයි මීටරේ මුකුත් ප්‍රශ්න DC වෝල්ට් මේක දාගන්න DC ampere 10ට ඔයාගේ මල්ටිමීටර් එකේ ෆියුස් එක පිච්චිලා නම් ඒක හදාගන්න හරි ඊට පස්සේ දැන් මෙතනදී අපිට මේම ෂෝට් කරනකොට දැන් මෙතන ඇම්පියර් ගාන පෙන්නනවා අපි හිතමු දැන් මට ඇවිල්ලා තියෙනවා මෙන්න මේ ඉස්සෙල්ලා මම පොඩි ෆෝන් එකක් ගන්න මේ ෆෝන් එක ඔන් වෙනවද නැද්ද කියලා බලන්න හරි දැන් අපි සාමාන්‍ය පවර් සප්ලයි එක නම් ෆෝන් එකේ දන්න රින මාරුනහම පවර් සප්ලයි එක ඕෆ් වෙලා පෙන්නනවා එතකොට මේකෙදීම ඕෆ් වෙන්නේ නැහැනේ දැන් ඔන්න මම මේ පැත්තට රින දෙන මාර්ග ගා දැන් මේකේ බැටරියකුත් නැහැ කියලා හිතන්න එතකොට මම දන්න රිනක් දන්නේ නැහැ එතන මම රින මේ පැත්තට දෙනවා ධන මේ පැත්තට දෙනවානේ එතකොට මේක සමහරකට ධන මාරුනහම අපිට ඉන්ඩිකේට් වෙන්නේ නැහැ මේක මෙහෙ මූව් වෙනවද කියලා මීටරෙන් විතරක් පොඩ්ඩක් ඒ හින්දා ඔයා කරන්න ඕනේ LED බල්බ් එකක් අරගන්න LED බල්බ් එක දැන් මාග LED බල්බ් එක නැතිනම් පොඩි මිනි වෝල්ට් මීටරයක් මම හයි කරනවා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා LED බල්බ් එකේ ධන වයර් එක මෙතෙන්ටත් ඒ කියන්නේ බැටරිය ධනටත් LED බල්බ් එකේ රින එක බැටරිය නට සම්බන්ධ කරන්න. හරි. දැන් මේ දෙක කොහොම ෂෝට් වෙනවද? අර අපිට පේනවා බල්බ් එකනි වෙනවා. හරි. රයිට්. අපි දැන් බලමු මේකේ ධන රින හරියට වැදුනහම ඔෆ් වෙන්නේ නැහැ. දැන් ඔන්න මේ හරියට වැදලා තියෙන දැන් මම වරද්දලා සම්බන්ධ කරනකොට බලන්න. අර බල්බ් එක ඔෆ් වෙලා පෙන්වනවා අපිට. රයිට්. හරි. දැන් මේ ෆෝන් එකට අපි ධන රින වෝල්ටේජ් එක දීලා තියෙන්නේ මේ ෆෝන් එකේ පේනවාද පොඩි කරන්ට් එකක් ගන්නවා. ඒ කියන්නේ ෆෝන් එක ඕන් කරන්න තිස්ස පොඩි කරන්ට් එකක් පීරිෂණයක් කරනවා. දැන් මම පවර් ස්විච් එක ඔබනවා. පේනවා මීටරේ වේරියේෂන් එක අර පවර් සප්ලයි එකෙන් වගේම කරන්ට් එක ගන්න පෙන්නනවා ෆෝන් එක ඔන් ඔන් දුරකථනයේ ලබා ගන්න ධාරාව මේ මල්ටිමීටරෙන් පෙන්නනවා. මේක විශේෂ දෙයක් මේ වැට්ටි දෙකක් දාලා තියෙනවා අපිට ඇම්පියර් සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් හතරක්වත් ගන්න පුළුවන් ඉතාලම සාර්ථකයි හරි මම තව ස්මාර්ට් ෆෝන්ස් දෙකක් මේකෙන් ඔන් කරලා ඔයාලට පෙන්නන්නම් දැන් මේ Samsung J1S එකක් මේකේ ඇත්තටම ඩිස්ප්ලේ එක කැඩිලා නමුත් මේකේ අපිට ෆෝන් එක ඕන් වෙනවද නැද්ද කියලා බලා ගන්න පුළුවන් ඩිස්ප්ලේ එක නැතුණාට අපිට ප්‍රශ්නයක් නැහැ අපිට මේක ඕන් වෙනවද නැද්ද කියලා බලා ගන්න පුළුවන් ෆෝන් එකේ නෝමල් ෂෝට් එකක් නැහැ. දැන් පවර් ස්විච් එක ඔබලට අපි දන්න ඕනම ෆෝන් එකේක පවර් ස්විච් එක ඔබලට කරන්ට් එකක් ගන්නවා. හරි. පේනවනේ. කරන්ට් එක අරන් වැඩුණා කියන්නේ ෆෝන් එක ඔන්න දැන් වඩ පේයි මේකේ සද්ද දැනේ ඇහි සද්දයක් එහෙම ඇහෙනවා ෆෝන් එකේ. හරි දැන් මම තව ෆෝන් එකක් ඔන් කරලා පෙන්වන්නම්. හරි මේ තියෙන්නේ Samsung ෆෝන් එකක් AU එකක් ජපානයෙන් ගෙන අප එකක් අපි බලමු. මේ ෆෝන් එකේ ස්විච් එක ෂෝට් එකක් තියෙනවා මොකද හේතුව ෆෝන් එක ඔන් කරන්නත් ඉස්සර ඔන් වුණා ඒ කියන්නේ මෙතන ස්විච් එක හිර වෙලා තියෙන්නේ
මේක අපිට මේ ගලවලා හදාගන්න පුළුවන්. නමුත් ඔයාලට අපිට දැන් මේකේ අරමුණ තියෙන පවර් සප්ලයි එකක් විදිහට මල්ටි මීටර් පාවිච්චි කරලා දැන් මේකේ පින්න අපිට මිලි ඇම්පියර් 630ක ධාරාවක් ලබා ගන්න මේ ෆෝන් එක. පේනවනේ දැන් අපිට මෙතනින් ෆෝන් එක ගන්න ධාරාවර පවර් සප්ලයි එකේ විදිහටම ඔයාලට පෙන්වනවා. ඒ හින්දා ඕගොල්ලෝ මේක ලස්සනට මේක පොඩි කවර් එක දාලා හදාගෙන වෙනම මල්ටි මීටර් පොත් එකක් එක තිබ්බහම ඒ වලට අවශ්‍ය විලාට ක්ලික් කරගන්න විතරයි ඔයාලට ඕනි වෙන්නේ. ඉතින් මේකේ ගැන අදහස් උදාසි ගොඩක් දෙනා කියයි. නමුත් මේක මම විශේෂයෙන්ම දැන් මේ වීඩියෝ එක දාන්නේ ආධුනිකයින්ට. මොකද හේතුව පවර් සප්ලයි එක එකපාර මිලදී ගන්න වත්කමක් නැහැ සමහරක් ඇයට. මතක තියාගන්න පවර් සප්ලයි එක තිබ්බත් අපි ඉලෙක්ට්‍රොනික ෆීල්ඩ් එකේදී මේ වගේ දේවල් දැනගන්න ඕනේ. හරි. පහලේ හින්දා ඕන එකකට විරුද්ධයි ඕන දෙයක් කියන්න පුළුවන්. නමුත් මේක ආධුනිකයින් සඳහා තමයි මම හඳුල දෙන්නේ. ෆෝන් එකට කිසිම හානියක් වෙන්නේ නැහැ. මේක මීටර ගැන ප්‍රශ්නයක් කරගෙන බලපුවා. මේක LED බල්බ් එකක් විතරක් හයි කරගන්න. මාගා දැන් මෙතන LED බල්බ් එකක් තියෙන නිසා මම පොඩි මීටරයක් හයි කරේ. ඒකට මේ දෙක ෂෝට් වෙනකොට වාට ඉන්ඩිකේට් වෙනවා මීටරේ. හරි. මම මේකේ වයරින් ඩයග්‍රෑම් එකත් ඔයගලන්ට පෙන්වන්නම්. බැටරියේ සමාන්තරගත ක්‍රමයට සම්බන්ධ කරපු බැටරිය ධනයි ඍණයි වයර් දෙක අරන් යනවා. අරන් ගිහිල්ලා මල්ටිමීටරේ ප්‍රොබ් දෙක මල්ටිමීටරේ මේ වගේ DC ඇම්පියර් එකට දාන්න ඕනේ අනිවාර්යෙන්ම. ඇම්පියර් දාලා ඒකේ V ohms කියන්නේ මෙතන සාමාන්‍යයෙන් අපි වෝල්ටේජ් චෙක් කරන තැන තමයි මෙතන. එතෙන්ට නෙමෙයි ධන ප්‍රොබ් එක ගහන්නේ ඇම්පියර් කියන තැනට. ධන එතකොට ඒ ධන ප්‍රොබ් එක තමයි බැටරිය ධනට මෙහෙම සම්බන්ධ කරලා තියෙන්නේ. ඊළඟට මල්ටිමීටර් ඍණ එක ක්‍රොකඩයිල් ක්ලිප් එකේ ධන එකට. නැත්තම් ෆෝන්ට සම්බන්ධ කරන පැත්තේ ධන පින් එකට. ඊළඟට ෆෝන්ට සම්බන්ධ කරනගේ ඍණ එක කෙලීම ඒ නැත්තම් කළු ක්‍රොකඩයිල් ක්ලිප් එක කෙලීම බැටරියේ ඍණට අරන් ගිහලා සම්බන්ධ කරනවා. ඉච්චරයි කරන් තියෙන්නේ. ඔයාලට අවශ්‍ය නම් මෙන්න මෙතෙන්ට LED බල්බ් එකක් ධන ඍණ හරියට සම්බන්ධ කරනවම දැම්මනම් මේ දෙක ෂෝට් වෙනකොට වෝල්ටේජ් එක ෂෝට් වෙනකොට මේක නිවෙනවනේ. ඒ ඉඳලා ඔයාලා බලා ගන්න පුළුවන් දාන්න මාරුණේ කොහොමද කියලා. හරි. මීට අමතරව තව ඉස්සරහට මම තව වීඩියෝ දෙකක් තුනක් බලාපොරොත්තු වෙනවා දාන්න මේ වගේ අලුත් දේවල් ටිකක්. ඔයගොල්ලන්ගේ අදහස් යෝජනා ඒවා පිළිබඳව දැනගන්න ප්‍රශ්න නැහැ. මම නැවතත් කියන්නේ මේක ආධුනිකින් සඳහා පමණයි. පවර් සප්ලයි කියන කට්ටිය කියයි ඕවා මේ මෙහෙමයි හරියන්නේ හැම වෙලේ. නමුත් මේක ඉතාම සාර්ථකයි. හරි. රයිට්. Most.